sentir no tinc d'aquí si tinc ha de la guindina पलमुन देव प्रकाशने राजा वलिय पलमु पोतेन उपुटागत पाटे की गिबियोन हिदी समिदानन वहांसे रात्रिये स्वप्नेकिन सलोमोंट दर्शने वूसेक तवद देवियन वहांसे कथाकोट मां नुबट दिए युतु देय इल्लन्नै वदालसेक दैनिदु मागे देवी समिदुनी ओबमागे पियवु दावित बेनुवट ओबे दासया रजकोट पत्कल सेक मम लाबाल केनेक्मि रट पालने दक्षकमक मट नेत गणन कल नुहकी असंख्य समूहयक वन ओब विसिन तोरागनु लेबु ओबे सेनग मेद ओबे दासया सिटी एबेविन ओबे मे सेनग विनिश्चय करन पिनिस होंद नरक दनगन्न पुलुवन वन लेस ज्ञानवंत सितक ओबे दासियाट दुन मेनव मंद ओबे मे महा सेनग विनिश्चय करन्न कवरकुट पुलुवन दै कीवेय सालोमन मे दे इल्लु निसा समिदानन वहांसे ईट प्रसन्न वूसेक देवियन वहांसे कथाकुट नुब दीर्घायुष इल्लन्नेवत धनसंपत् इल्लन्नेवत् नुबे सतुरंगे जीविते इल्लन्नेवत् नतिव विनिश्य तेरुं गनीमट ज्ञाने इल्लू बेविन बलन्न मम नुबे इल्लीम लेस इटु करमि नुबट समान केनेकु नुबट पलमुयेन सिटियेवत् नुबट पशुव सिटिन्नेवत् नतिवन लेस तीवुनु नैन नुवन नुबट दिमि ओहुट वदाल सेक देव वचनेय मेसेय एबेविन मागे मुलुसिति मम एवा
පිළිපදින්නේමි ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ එයින් අනුවනයන්ට නුවන දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවුලතුමන් විසින් රෝම විරුන් වෙත යවන ලද හසුනෙන්නු පුටාගත් පාඨයකි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට එනම් උන් වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයන්න්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත්සේක. එසේ කළේ තමන් වහන්සේගේ පුත්‍රයන්න් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයන්න් වන පිණිසය. එසේ කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙ වූසේක. දමිටු බවට පැමිණෙ වූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙ වූසේක. දේව වචනය මෙසේය. අද සාමාන්‍ය සමයේ 17 වෙනි ඉරුදින ශුද්ධෝ සුවිශේෂයට අපි හැම කෙනෙක්ම මේ මොහොතේදී ඇහුම්කන් දෙමු. ශුද්ධෝ මතේතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. ස්වර්ග රාශිය කෙතක සංගවා තිබුණු නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට ඒ සම්භවිය, ඔහුත් ඒ සංගවා තබා මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේය. ස්වර්ග රාශිය අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමානය. ඉතා අගනා මුතු ඇටයක් සම්භව වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ මිලට ගත්තේය. ස්වර්ග රාශිය වනාහි මුහුදේ හෙළන ලද සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමානය. ඒ දැල පිරුණු කල දීවරයෝ ඒ වෙරළට ඇද හිඳගෙන හොඳ මසුන් භාෂණවලට එකතුකොට නරක මසුන් ඉවත දැමූහ. යුගාන්තයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්මාවුත් දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන්කොට අදමිටුන් ගිනි උඳිනෙහි හෙළන්නූය. එහි වැළපීමද දත්මිටි කෑමද වන්නේය. ඔබ මේ සියල්ල වටහා ගත්තේ දැයි උන් වහන්සේ ඇසූසේක. එසේ ඇයි ඔහු කීහ. එවිට උන් වහන්සේ ඔවුන්ට කතාකොට එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයකු බවට පත්වන යම් විනයදරයෙක් වේද ඔහු සිය ගබඩා වෙන නවීන දේත් පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහමූලිකයකුට සමානයයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාදයාබර දුවාදරුවනි, මාදයාබර සහෝදර සහෝදරියනි, සතුට කියන දේ ගැන මිනිස්සු ගොඩාක්ම කතා කරන මාතෘකාවක්. ඒ වගේම තමයි සතුට කියන දේ මිනිස්සු විවිධ විදිහට නිර්වචනය කරනවා. වෙලාමක කියනවා සතුට කියන දේ සොයාගෙනම යන්න එපා කියලා. එහෙම කියනකොට කියනවා සතුට ඔබ කරන දේ තුළ සොයන්නට උත්සාහ කරන්න කියලා. මට අද හිතෙනවා දේව වචනේ දිහා බලපුවාම මගේ පුංචි මෙනෙහි කිරීම මෙන්න මේ විදිහට ස්ථානගත කරන්නට ඕන කියලා. අපි බොහෝ වෙලාවට දකිනවා මිනිස්සු
උත්සව කාලයේදී විශේෂාකාරයෙන්ම රෙදි පිළි තෝරගන්නට ගෘහ භාණ්ඩ තෝරගන්නට ඕන් විවිධාකාර වෙළඳ සංකීර්ණවලට යනවා මේ වෙළඳ සංකීර්ණවලට යන මිනිසුන්ට වෙළඳ සංකීර්ණයේ ඇතුළේම තියෙනවා තවත් කඩසාපු ගණනාවක් තියෙනවා මේ කඩසාපුවකින් තමන්ගේ රෙදි පිළි බලලා සෑහීමකට පත් වෙන්නේ නැති වෙනකොට ඒකෙන ඊළඟ කඩසාපුවට යනවා සමහරවිට මේ වෙළඳ සංකීර්ණයේම ඇවිදලත් දහස් ගාණක් ඇඳුම් තිබ්බත් සමහරක් මිනිසු එළියට ඇවිල්ලා පාරෙන් එහා පැත්තේ තියෙන ඒ විශාල වෙළඳ සංකීර්ණයට ආයේ යනවා රෙදි තෝරන්නට හැබැයි ඒ යන්නේ Tamanට අවශ්‍ය කරන එක ඇඳුමක් තෝරගන්නට විතරයි ඒ වෙළඳ සංකීර්ණයේ සමහර වෙලාවට හැම තැනකම ඇවිදලා ඇවිදලා තමන්ගේ අවශ්‍ය කරන ඒ ඇඳුම හම්බ වෙන්නේ නැහැයි කියලා හිතන කෙනා ආයේ එළියට බහැලා පාරේන බස් එක තව ටික දුරක් ගිහිල්ලා වෙළඳ සංකීර්ණයකට ගොඩ වෙනවා මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය කරන දේ හොයාගෙන තැන් තැන් වලට යන සමාජ රටාවක් අපි දකිනවා හැබැයි ඔය අතර තවත් මිනිස්සු කොටසක් ඉන්නවා තමන්ට අවශ්‍ය කරන ඇඳුම සොයාගන්නට තමා නිරන්තරයෙන්ම යන රෙදි පිළි කඩේට ඔවුන් ඒ උත්සව කාලෙදිත් යන. ඒ යන ඔවුන් දන්නවා තමන්ට අවශ්‍ය කරන ඇඳුම මෙතන තියෙනවා කියන එක. මේ පිරිස් දෙකම ගත්තහම ගෙදර ගිය සතුටෙන් ගෙදර ගිය අය ඉන්නේ අර තමන් පුරුදු තැනට ගිහිල්ලා අවශ්‍ය දේ අරගෙන ගෙදර ගිය කෙනා තමයි. අර shopping mall ගණනාවකට ගිය කෙනාට වඩා තනි කඩේකට ගිය කෙනාට සතුටක් තියෙනවා. අද පළවෙනි කියවීමේ රාශාවලියේ සලමොන්ගේ අත්දැකීමත් ඔහු ඉල්ලන්නේ ප්‍රක්ෂාම විතරයි. ඒ වගේම සුවිශේෂ පාඨයේත් අපි දකිනවා මේ පුද්ගලයාගේ අවධානය යොමු වෙන්නේ නිදහණයට මුතු ඇටයට විතරයි. එතකොට අපි දකිනවා පුද්ගලයාගේ අවධානය යොමු වෙන්නේ එක දෙයකට. හැම තැනකම අවශ්‍ය දේ සොය සොය යන කෙනෙක් නෙමෙයි. එහෙමනම් අපේ ජීවිතයේ ඇතුළත ස්වාමීන් වහන්සේ විතරක් හොයන කෙනාට මෙතුවක් කාලයක් හැම තැනම ඇවිද්ද ඇවිද්ද සොයපු ගොඩාක් දේවල් බැහැර කරන්නට අද දවසේ සුවිශේෂය තුළින් අපිට ගැඹුරු පණිවිඩයක් දෙනවා වගේම ඒක එක්තරා විදිහකට මේ කාල වකවානුවේ අපිට ලැබෙන්නා වූ ජීවිත අභියෝගයක්. ඔබ සැමට ස්තුතියි ජෙසුපි හිටයි.